සුබ දවසක්කල් ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු T20 තරගයෙන් තීරණාත්මක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ පටන් ගැනීමට පෙර බොහෝ දෙනෙක් හිතුවේ අද තරගයට ආරම්භක ප්‍රතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සමග කුසල් ජනිත් පැමිණේවි කියලා. ඒකට ප්‍රධානම හේතුව වුණේ මේ දවස්වල ඔහු ලීග පිටිය තුළ හොඳින් දක්ෂතා දක්වන නිසා. කෙසේ නමුත් අද තරගයට ඔහු නම් වී තිබුණේ නැහැ. සැබෑ හේතුව නොදන්න නිසා ලාංකීය ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් වත්මන් තීරීම් කමිටුවට බලින්නත් ඇති. කෙසේ නමුත් අද පැවති IL T20 අවසන් මහා තරගයේ වෙනුවෙන් කුසල් ජනිත් ක්‍රීඩා කරනු ලැබුවා. අවසන් තරගයට තේරීපත් වී තිබුණේ ඩුබායි කැපිටල් සහ MI Emirates කියන කණ්ඩායම්. ඩුබායි කණ්ඩායම් වෙනුවෙන් දසුන් ශාන ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණත් ඔහු Afghan T20 තරගාවලිය නිසා ලංකාවට ආවා. T20 සංචිතයට කුසල් ජනිත් නම් වී සිටියත් ඔහුගේ නොපැමිණීමට හේතුව MI කණ්ඩායම අවසන් මහා තරගයට තේරීමද නැත්නම් MI කියන්නේ ඉන්දියාවේ කණ්ඩායමක් නිසා සභාපති ඇතුළු SLC එක එන්න එපයි කිව්වද? එහෙමත් නැත්නම් වෙනත් හේතුවක්ද? හේතුව කුමක්වත් කුසල් ජනිත්ගේ ප්‍රහාරාත්මක ආරම්භක ප්‍රතිකරණය එළබෙන ලෝක කුසලාණයේ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය දෙයක්. ලෝක කුසලාණයට පෙර අපට තිබෙන්නේ සීමිත තරඟ ප්‍රමාණයක්. ඉතින් ආරම්භක ප්‍රතිකරණ යුගලය ස්ථාවර කරගත යුතුව තිබෙන මෙවන් මොහොතක කුසල් ජනිත්ගේ නොපැමිණීම ඇත්තටම ලොකු ප්‍රශ්නාර්ථයක්. කෙසේ නමුත් අවසන් මහා තරඟයේ ජය ගැනීමට MI කණ්ඩායම සමත් වුණා. ඔවුන් ලකුණු 45කින් අවසන් මහා තරඟයේ ජයගත්තා. තරඟාවලිය පුරාවටම වගේම කුසල් ජනිත් අවසන් මහා තරඟයේදී 4x6 සමගින් වේගවත් ලකුණු 38ක් ලබා ගත්තා. ඒ වගේම තරඟාවලියේ තෙවන වැඩිම ලකුණු ලාභියා දුන්නේ කුසල් ජනිත්. ඒ ඉනිම 10ක් තුල ලකුණු 335ක් ලබාගෙන ඒ වගේම MI කණ්ඩායම වෙනුවෙන් අද දිනේ විශිෂ්ට පන්දු යොමුක නිරත වීමට යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩක වියස් කාන් සමත් වුණා. ඔහු පන්දු වාර 4ක් යොමු කරමින් ලකුණු 24ක් පමණක් ලබා දී කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. ඉතින් ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න තමතක කරන්න එපා. ඒ වගේම පැවති තරගයේ ජයග්‍රහණය කරවීමට වැඩි දායකත්වයක් ලබා දුන් මාතීෂ පතිරණ තරගයෙන් පසු මාධ්‍යවේදී නැසූ ප්‍රශ්නවලට අදහස් දක්වා තිබුණේ මේ ආකාරයට. අපි 170කට වඩා ගහන්න තමයි බලාපොරොත්තු වෙන්නේ හිටියේ. ඒත් ඒක කරගන්න බැරුව ගියා. නමුත් අපි ඒක ඔලුවට ගත්තේ නැහැ. අපි හැමෝම හොඳින් ක්‍රීඩා කළා. අපි හොඳින් පන්දු රැක්කා. මට ඕන කලේ කොහොම හරි තරගේ අපේ පැත්තට ගන්න. මට ඒ දේ කරගන්න පුළුවන් වුණා. වේගය වැඩි කරගන්න මම විශේෂ දෙයක් කරේ නැහැ. හැමදාම හොඳින් පුහුණු වෙනවා. සතුටුයි අද තරගයේ ජයගත්තේ ගැන. මෙවන් අදහසක් තමයි ඔහු දක්වා තිබුණේ. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනුෂ් සජී.